தலைவி மென் அப்படி ஆரம்ப கரம் தை ஆகிய சத்தி ஓட மதகதி தேபச நேத தேபச அக்கரா ஏ தேபச அசுரேன் தமாய் அத அசாலிவி மோட தேன் ஆரி එහෙනම් ලෑස්ති වෙන ලියන්න අංක පහක් දාන්න වචන දෙන්න right පළවෙනි එක ලියමු විනාඩිය දෙන්න සර් ආව් සර් කියන්න හරි ලියමු එහෙනම් තඹයා තඹයා හා මොකද සර් පළවෙනි එක සෙල්ලම් කරන්න පුළුවනි සර් පස්වෙනි එක
ඔව් පස්සේ මේක තමයි ගන්න පුළුවන්. හොඳයි ඕන්න මුලින් ඉඳලා නැවත. ඔව් මුලින් ඉඳලා නැවත කියනවා අහගෙන ඉන්න. පළවෙනි එක පඹයා. පඹයා. දෙවෙනි එක යාළුවා. 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 අවුවේ වේලෙනවා. ඔව් අවුවේ වේලෙනවා. අවුවේ වේලෙනවා. සැට මේ. වැස්සට තෙමෙනවා. හතරවෙනි එක ඔව් වැස්සට තෙමෙනවා. පස්වෙනි එක සෙල්ලම් කරන්න පුළුවනි. සෙල්ලම් කරන්න පුළුවනි. හොඳයි පුතේ. එහෙනම් අපි බෝඩ් එකේ ලියමු. ඔයාලා හරි වැරදි දාගන්න. හොඳේ? හරි වැරදි දාගන්න. හතරවෙනි එක මොකද්ද? හතරවෙනි එක දුන්නේ පුතේ වැස්සට තෙමෙනවා. වැස්සට තෙමෙනවා. හරි. එහෙනම් ඔන්න මේ පාඩ පැසලක් අරගෙන ලෑස්ති වෙන්නනේ. රයි. පළමු එක පපයා. අම්බයා මොන බයන්නද මේ? මුර්ජද බයන්න. වැරදි. පන්නේක බයන්න. පන්නේකද? ඔව් මොකද්ද? පන්නේක බයන්න. ඔව් ඔව්. නේද සංඝක බයන්න. පම්බයා. දෙවෙනි එක යාළුවා. ඔය යාළුවා. 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 මොනලු යන්නද මේ? එළුලු යන්න. වැරදි. මූල්ත දෙළු යන්න. මූල්ත දෙළු යන්න. වෙරි ගුඩ්. ඔව් මොකද්ද? මූර්දජලු යන්න. මේ මොන බයන්නද? දංජද බයන්න. මේලු යන්න මොකද පුතේ? අපි එහෙනම් තුන්වෙනි එක ලියමු. අවුවේ වේලෙනවා. අවුවේ වේලෙනවා. අවුවේ වේලෙනවා. වේලෙනවා. අවුවේ වේලෙනවා. අම්මේ හරියටම ලියලා සාලි බිම. ඉරණියක ලවන්. හරි. අවුවේ වේලෙනවා. හොඳට බලන්න. මෙන්න ඊළඟ එක වැස්සට තෙමෙනවා. වැස්සට තෙමෙනවා. වැස්සට තෙමෙනවා. හරියටම බලන්න හොඳේ. රයිට් වෙන අවසාන එක සෙල්ලම් කරන්න පුළුවන්. සෙල්ලම් ඒවා හරියෙන්නේ නේද? කරන්න පුළුවනි. පුළුවනි තමයි වැරදුනොත් වරදින්නේ. ඒ මොකද මූර්දජ ලුයන්න එනවා. මූර්දජ ලුයන්න. සෙල්ලම් කරන්න පුළුවනි. ඈර්! ඔව් පුතේ.
ඉෂිනිගේ පහෙන් පහයි. සර් තෙනුමිගේ පහෙන් පහයි. සෑචන්ගේ පහෙන් පහයි. හොඳයි. හොඳයි පුතේ, තව දාගන්න ඒ දාන විදියට. හරි, දැන් එනවා වැරදි අදාගෙන. හොඳයි පුතේ, වැරදි හදාගෙන එහෙනම් සිංහල පොත ගන්න. සිංහල පොත ගන්න. හොඳයි. හරි, අපි සිංහල පොතට යමු. ගිය සතියේ දෙබස එක ගොඩක් අය ලියලා තිබුණානේ. මම ගෙදරදි දෙබසක් ලියන්න කිව්වා, ළමයා හා ලේනා, හාවා සහ කොකා, නේද? කුඹියා සහ ගොළුබෙල්ලා හා ළමයා. ඉතින් ඒ වගේ දෙබස් ලියන්න කියලා මම කිව්වා. කො බලන්න, මට කියන්න කවුරු හරි ගොළුබෙල්ලා සහ ළමයා අතර දෙබසක් ලිව්වේ කවුද? ගොළු බෙල්ලා හා ළමයා. ගොළු බෙල්ලා ළමයා අතර දෙබස ලිව්වේ කවුද? එහෙනම් කූඹියා සහ වේයා අතර දෙබස ලිව්වේ කවුද? කූඹියා සහ වේයා. නවෝද් ලියලා තියෙනවා. හොඳයි, එහෙනම් නවෝද් කියන්න බලන්න. ඒ දෙබස පොඩ්ඩක් පන්තියට කියන්න බලන්න. ඔයාගේ සිග්නල් ගැටලුවක් තියෙනවා. වෙන කවුද ගොළුබෙ මේ කූඹියා සහ වේයා අතර දෙබස ලිව්වේ කවුද? කූඹියා සහ වේයා. කාටද කියන්න පුළුවන්? කූඹියා සහ වේයා. එහෙනම් හාවා සහ කොකා අතර දෙබස ලිව්වේ කවුද? හාවා සහ කොකා අතර දෙබස. තැචෙනුකි. තැනුකි, එහෙනම් කියන්න හාවා සහ කොකා අතර දෙබස කියන්න බලන්න. මේ මම හා පුංචා. කොකා. මේ යානේ. හාවා. වාට මාව අඳුරගන්න බැරි වුණාද? කොකා, ඇත්ත නෙව පුරුම් බෝලයක් වගේ නේ හිටියේ, මට හොයාගන්න බැරි වුණා. හාවා, ඔයා මොනවද කරන්නේ? හාවා, කොකා, මම මේ මාල් සොයනකම. හාවා, අපි දෙන්න සෙල්ලමක් කරමුද? කොකා, මම හරි කැමති සෙල්ලම් වලට. අපි සෙල්ලමක් කරමු. හාවා, මොන සෙල්ලමද කරන්නේ? අපි දුවන රේස් එකක් දාමු. හාවා, හරි, හොඳයි. හරි, ඉවරයි. හොඳයි.
ටිකක් දිගයි ඒ වුණාට කමක් නැහැ නේද? ඒ දෙන්න අතර කතා බහක් තියෙනවා නේද? රේස් එකක් යන කතාවක් තියෙනවා හොඳයි. ඒ වගේ. හරි ඉතින් අනිත් අයත් දෙවස් කරලා තිබුණා සමහර වීඩියෝ කරලා තිබුණා නේද? හරි මම ඒ බැලුවා. හොඳයි පුතේ එහෙනම් අපිට ඊළඟට තියෙන්නේ කියවීම් පොතේ තියෙනවා තරු කැට කියලා පාඩමක්. ඒක ඔයාලා ඕනතරම් ගායනා කරලා ඇත්තේ පාඩම. මතක ඇති ඔයාලට නේද? ආකාශයේ නිල් තරු කැට පියාඹලා මහ පොළොවට සේපාලිකා මල් ගහ උඩ දිලිසෙනවා කදිම රුවට. මතකයිනේ? ඔව්. ආකාශයේ නිල් පාට තරු කැට පියාඹලා මහ පොළොවට ඇවිල්ලා පියාඹලා මහ පොළොවට ඇවිල්ලාලු. කොහාටද ඇවිල්ලා තියෙන්නේ? පාලිකා මල් ගහ උඩ. නේද? සේපාලිකා මල් ගහ උඩ දිලිසෙනවලු. කදිමට දිලිසෙනවලු සේපාලිකා මල් ගහ උඩට ඇවිල්ලා. ඔන අහගෙන ඉන්න. මාළ පොතක් පොඩි නංගිට හදා දෙන්න පුළුවන් මට. පොඩි මට. නූල් පටක් අරන් ඊළඟට මම මේ දෙවනි පදේ පොඩක් වාට තේරුම් කළ දෙන්නම්. දැන් මේ පොඩි නංගිට මාළ පොටක් හදලා දෙන්න මේ අයියට පුළුවන් කියලා එයා කල්පනා කරා නේද? මාළ පොටක් මාළයක් මේ බෙල්ල දාන මාලයක් අර තරු කැට එකතු කරලා අරගෙන මාලයක් හදන්න පුළුවන්. දැන් අයියා එහෙම හිතන්නේ. නූල් පටක් අරන් අතට හෙමින් ගියා ගහගාවට. නූල් පටකුත් අරගෙන අයියා ගියා ගහ ළඟට. නූල් පටක් ගත්තේ මොකටද පුතේ? අර තරු එකතු කරලා නේ අර පබළු වලින් මාල හදන්න. ඒ විදිහට දාලා දාලා මේ මාළයක් හදාගන්න නේද? රයිට්. ඊළඟට සරසරගා එක රෑනට ඉගිල් උඩා නිල් තරු කැට. මෙන්න අයියා ළඟට ගියා විතරයි. සරසරගාලා නිල් තරු කැට ඉගිලිලා ගියා. ආ බලනකොට කවුද ඇවිල්ලා තියෙන්නේ? කණා මැදිරිය න්යාය සමාවිලා එන්න බිමට. එන්න මැදිරිය තමයි මේ සේපාලිකා මල් ගහ උඩට නේද පියාඹල ඇවිල්ලා තියෙන්නේ. අයියා රැවටුනේ දුර ඉඳන් බලනකොට තරු වගේ තමයි එයා දැක්කේ නේද? නමුත් ළඟට ගියාට පස්සේ කණා මැදිරියෝ සරසර ගාලි ගිවිලා ගියා. එයා සමා වෙන්න කියලා කිව්වා නේද? කණා මැදිරිය වාල දැකලා තිනේ රැයට. හරි. ඉතින් පොතේ පින්තූරත් එක්ක ලස්සනට තියෙනවා. ඒක ඔයාලට කරන්න පුළුවන් නේද? ටියුට් එකක සර් ගාව තියෙනවා ඒකට. ඒකත් මම දාන්නම්. දැන් මම ගෲප් එකට දාපු ටියුට් දෙක ඒව ඔයාලා නේද දෙමාපියන්ගේ සහයෝගය ඇතුව ඒව කරන්න ඕන පුතේ. කරලා හරි දාගන්න. හොඳේ. සමහර ඔය පින්තූර අඳින ඒවා එහෙම ෆොටෝස් මට ඒව සාකච්ඡා කරන්න නැද්ද? ඔව් නෑ පුතේ. ඒක සාකච්ඡා කරන්න මම ඔව් ඔයාලා එවන්නකෝ. මට ෆොටෝස් එවන්න අමාරු මේවයි. අමාරු මේවා ෆොටෝ එවුවට පස්සේ මම අඩුපාඩුවක් තියෙනවනම් ඒව හදන්න. ඒව පුතේ ඔයාලට මේ උගන්නන ඒ කියන්නේ පන්ති කාමරේ මේ ඔයාලගේ ඉස්කෝලේ පොතේ තියෙන පාඩම් නේද? අපි උගන්නපු පාඩම්. මතක තියාගන්න මේ හැම එකක්ම එක්කෝ ඉස්කෝලේ ඔයාලගේ අච්චු පොතේ තියෙනවා කියවීම් පොතේ, එහෙම නැත්නම් අපි මම උගන්නපුවා තියෙන්නේ. පැහැදිලිද? උගන්නන්න තියෙනේම නෙවෙයි. හරි පහුණු ඒවා තමයි තියෙන්නේ. එතකොට ඒක ඔයාලා අමතර වැඩක් විදියට දෙමාපියොත් එක්ක එකතු වෙලා කරන්න. හැබැයි මට ෆොටෝස් එවන්න ඕන. එතකොට මම අඩුපාඩු හදලා නැවත එවන්නම්. අඩුපාඩු තියෙන දැන් මම කියන්නම්. හොඳේ. හරි. ඒ වැඩේ එහෙම කරගෙන යමු. එහෙනම් දැන් අපි මේ කවි පන්තිය නැවත ඔයාලා බලන්න දෙයක් නැහැ නේද? හරි. එහෙනම් අපි මේක හැමෝමත් එක්ක එකතු වෙලා එක පාරක් කියමු. කැද ෆොටෝ එවන්න ඕන. ඔයාට යාලා තියෙන වෙන එකක්.
හරි. අම්ම කේද ෆොටෝ එවන්න ඕනේ. කරුකට. ආබලම. ආකාශේ නිරතරුකට පියාඹලාම පොළ සේපාලි මල් ගහ උඩ තිරිසෙනවා එහෙනම් පාඩමේ නම ඔයාල ලියා ගන්න පුළුවන්. පාරුකට් දැන් දේවතාවක් විතර අපි ගායනා කරානේ නේද? දෙපාරක් විතර ගායනා කරන්නේ. හරි. ආරි මම මේකෙන් ප්‍රශ්න තුනක් දෙන්නම්. ඔයාලා ලියලා උත්තර මට දෙන්න. හරි. මේන පළවෙනි. ඔපුතේ ටියුට් කරලා ඒවැ ෆොටෝස් එවන්න කියලා කිව්වේ. හොඳයි මේන පළමු ප්‍රශ්නය. සංගල් ලියා ගන්න. හා සර්. මහ පොළොවට. මහ උමුවේ පොළොවයි. එයි. ඊයම්බල ආවෙන්නේ නැවට. මහ පොළොවට පියමා ආවේ මොනවාද? නිල් තරුකට. හරි උත්තර ලියන්න බලන්න. මහ පොළොවට. මාළ පොට හදන්නේ කාටද? රූල් දෙකක් විතර තියන්නම්. හා හා. මාළ පොටක් හදන්නේ කාටද? නංගිට. රූල් පොටක් අරන් ගියේ කොහාටද? සේපාලි. හරි ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. අංගට. උපමන් කරන්න පුතේ. සැලියල ඉවරයි. ඒවයි උත්තර කියන්නද?
නෑ ලීලි ඕ දැම්ම කියන්න එපා කාටික වෙලාව කිය කියන්න බලන්න ඔයාගේ අකුරු එකට එක ගෑවිලා දේව එහෙම හොඳට බලන්න පුතේ පට අරන් පට අරන් කොහේටද අම්මේ සර් චෙනුකි ලීලි වලයි මාලි නුලි යල ඉවරයි හොඳයි පුතේ හරි පළමු එකට පිළිතුර ඔව් මහ පොළොවට පියමාවේ මොනවාද බලන්න අකුරු හරිද කියලා නිල් කැට නිල් තරු කැට දෙවනි එක බලමු මාල කොට නැද නංගිට මොන නංගිටද මොන නංගිටද සේනංගිට කිලිව්වට කමක් නැද්ද? කමක් නැහැ හැබැයි ඒකේ තියෙන්නේ පොඩි නංගිට කියලා නේද? හරි නූල් පොඩි නංගිට නෙන්න ඕනේ. ඔව්
කරනවද අවටද? පාලිකා මල් අනහරි සේපාලිකා මල් ගස අසලට නැත්තම් මේක තියෙන විදිහම ලිව්වොත් සේපාලිකා මල් ගහ ගාවට ගාවට right ඒ විදිහට පිළිතුරු තියෙන්න ඕන නේද බාගෙට උත්තර ලියන්න එපා නංගිට නේද දාන්න ඕනද පොඩි නංගිට හදාගන්න එක ගහ ගාවට ලියපු අය සේපාලිකා මල් ගහ ගාවට ගහම පොල් ගහ ළඟටද නේද එහෙම හිතන්න පුළුවන් ඒක නිසා අපි හරියටම ලියනවා සේපාලිකා මල් ගහ ගාවට හොඳයි එහෙනම් ඒකේ අනිත් වැඩේ මම ඔයාලට එවන්නම් ටියුට් එකක් විදියට ඊළඟට පුතේ ඔයාලා දන්නවද මේ කවි නිර්මාණය කරන්න කවි නිර්මාණය කරන්න දන්නවද අපි හිතමු ඔන්න සර් කියනවා මල් ගැන කවියක් නිර්මාණය කරන්න කියලා දැන් අහගෙන ඉන්න කවියක් නිර්මාණය කරන්න කියලා කියනවා මල් ගැන නැත්නම් මේ මල් පොකුරක් ගැන නැත්නම් මල් ගැන කවියක් නේද දැන් ඔයාලා දන්නවනේ මේ මල් ගැන කවියක් නිර්මාණය කරන්න කිව්වට පස්සේ බොහෝ මල් වර්ග තියෙනවනේ නේද පුතේ මල් වර්ග ඕන තරම් තියෙනවා පාට පාට මල් තියෙනවා නේ සුවඳ මල් තියෙනවා නේද මල් වල සුවඳ ගැන ලියන්න පුළුවන් තමන්ගේ වත්තේ තියෙන මල් ගැන ලියන්න පුළුවන් නේ තමන් දැකලා තියෙන මල් වත්තක් ගැන ලියන්න පුළුවන් මල් වත්තේ තියෙන මල් ගැන ලියන්න පුළුවන් මල් පිපෙන තැන් ගැන ලියන්න පුළුවන් නේ මේ හැම දෙයක්ම යොදාගෙන තමයි අපි ලස්සන කවි හදන්නේ නේද මල් ගැන කවියක් හදමු හොඳයි ඔන්න ඊළඟ වැඩේ එහෙනම් ඔයාලට කරමු අපි නේ ලියමු මල් ගැන කවි හදමු මල් ගැන මල් ගැන කවි හදමු හදන්න හැබැයි කවුරු හරි මේ කලින් හදපු එකක් ලියන්න එපා බොරුවට මේක මගේ එක කියලා හොඳේ එහෙම බෑ ඔයාලා අහලා තියෙන ඒවා ලියන්න බෑ තමන් දැන් මේ හදන්න ඕන මල් ගැන කවියක් දැන් ඔයාලා මල් ඉතින් ඕන තරම් දැකලා තියෙනවා ඕනම කලක් මල් ගැන පුළුවන් නේ මල් වල සුවඳ ගැන හදන්න පුළුවන් මල් වත්තක තිබෙන මල් ගැන හදන්න පුළුවන් තමන්ගේ ගෙදර වත්තේ තියෙන මල් ගැන හදන්න පුළුවන් හරි කල්පනා කරන්න බලන්න කල්පනා කරලා හදාන කවියක් පොඩි එකක් සර් එක කවියක්ද ඕ එක කවියක් හදන්නකො දැනට මල් හරිම සුවඳයි ඕ හදාන්න කිව්වේ පොතේ ලියන්නක් ගන්න හදලා ලියන්න හදපු එක ලියන්න ඕනේ ඕ හදපු එක ලියන්න ඕනේ